ඇති අපි කනගාට වෙනවා එතුමා අපේ පක්ෂය වෙනුවෙන් පක්ෂය අපේක්ෂකයා නැතුව වෙනත් අපේක්ෂක තෝරා ගැනීම පිළිබඳව ප්‍රතිපත්ති මේ කාරණයක් ඉතින් මම දන්නේ මැතිවරණයක් පැවැත්වෙනකොට හැම කෙනෙක්ටම ප්‍රතිපත්තියෙන් වශයෙන් නොඑක් තීන්දුව తీරන ගන්නවා ඉතින් අපි පෞද්ගලිකව මම දන්නේ අපේ අවධානය යොමු නොකළ යුතුයි අපේ ගණදෙනුව ජනාධිපති මැතිවරණයක් කියන්නේ මේ පාක්ෂිකයක තියෙන ගණදෙනුවක් නේද ඒ හින්දා තමයි අපි මේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ටත් කිව්වේ අපේ ප්‍රතිවාදී අපි හැරගීපු අය නෙවෙයි මැතිවරණයකට අපේ ප්‍රධාන ප්‍රතිවාදී අපි එක්ක ඉඳලා ගීපු අය නෙවෙයි අපේ ප්‍රධාන ප්‍රතිවාදියා ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න අපේක්ෂකයන් ඒ හින්දා අපි ඒ අයගේ ප්‍රතිපත්ති වල ගැන සාකච්ඡා කරනවා මිසක් අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා මිසක් මම හිතන්නේ අපි යන්නේ කවුද එන්නේ කවුද කියන එක ගැන අපේ අවධානය වැඩි යොමු නොකළ යුතුයි කියන එක තමයි මගේ විශ්වාසය අපේ මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තියේ සැලුම් දොර විරුද්ධයි නේද ගීපු අය කී දෙනෙක් ආවද මෛත්‍රීපාල සිසේන මහත්තයා අපිව පාරේ විද්දනවා කියලා කිව්වා පාරේ විද්දනවා කියලා කියලත් අපේ පක්ෂේ නොමිනේෂන් ගත්තනේ හැබැයි ඉතින් අපි වගකීමකින් කියනවා අපේ ඉතුරු වෙන අපිත් දෙක වැඩ කරන මේ මැතිවරණවල බරාදින පිරිස අපි ආරක්ෂා කරනවා ඒ වගේම මම ජාතික සංවිධායකවරයෙකු විදිහට බාර ගන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කොහොමත් පක්ෂ කඩන දක්ෂයි ඒක මම අද නෙවෙයි මම එදත් කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාගාව හිටපු හැමෝම කියනවා මම විතරක් නෙවෙයි එතුමාගේ ප්‍රතිපත්තිය පුද්ගලික ගණදෙනු කරන එක අපේ ප්‍රතිපත්තිය පුද්ගලික ගණදෙනු කරන එක නෙවෙයි සර් රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක රාජපක්ෂලා ඩීල් එකක් තියෙනවා කියලා කිව්වනේ සමේ රාජපක්ෂලා ඇඟ බේර ගන්න රනිල්ව ගෙනාවා කියලාත් කිව්වනේ දැන් අඩු ගානෙන් ඒක නෑ කියලා පිළිගන්න එපා එදා චෝදනා කරපුවා නේද? එයා ඒක නෑ කියලා එක පිළිගන්නේ නෑද? හැබැයි අනිත් පැත්තෙන් තවත් පක්ෂ කඩනවා කියලා අපිට චෝදනා කරනවා. ඉතින් පැහැදිලිවම අපි පක්ෂ හදන්නේ කඩන්න නෙවෙයි. අපි කැඩෙන්න කැමති නෑ. අපි හදන්න දේශපාලනය කරන අය. ඒකෙන්ද අපි වෙන් වෙන ඉන්න අයත් දෙකත් අපි සාකච්ඡා කරනවා. ඉතින් පක්ෂයක් විදියට ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා සහ අවසාන මොහොත දක්වා. ඉතින් අපි අපේ දේශපාලන මණ්ඩල තීන්දුව තෙක් අපි අපේ මතේ ප්‍රසිද්ධව අපි ප්‍රකාශ කරේ නැහැ. මොකද ඒක තමයි පක්ෂයේ විනය. ඒ නිසා අපි විනය ආරක්ෂා කරනවා. ඉතින් ඕන කෙනෙක්ට ඕනම චෝදනාවක් කරන්න පුළුවන්. යන්න ඕනේ කෙනා මොකක් හරි හේතුවක් හොයාගන්නවා යන්න. චෝදනා කරන්න ඕන කෙනා මොකක් හරි හේතුවක් හොයාගන්නවා චෝදනා කරන්න. මේ මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ මැතිවරණ වේදිකාවේ චෝදනා වලට එහෙම නැත්නම් මඩ වලට වෙන් වෙන වේදිකා වලට වඩා ඔබේ අවධානය යොමු කරන්න ප්‍රතිපත්ති වලට. ප්‍රතිපත්ති දිහා බලලා පාක්ෂික ආරක්ෂාව වෙන ප්‍රතිපත්ති ආරක්ෂාව කරන්න පුළුවන් කණ්ඩායමකට ඔබේ ඡන්දේ පාවිච්චි ගන්න එක නිල්ලීම තමයි කරන්න තියෙන්නේ.